තැමිල්ලායයි මුස්ලිම් අයයි මම දන්න විදිහට සිංහල එකම මාධ්‍ය වේදිකාවක් මෙතන නැහැ. එතකොට මේගොල්ලන්ට යම් අවබෝධයක් නැතුව ඇති. අයි මේ හාමුදුරුවෝ මේ ජනතාවත් ඇවිල්ලා මෙතන කෑ ගහන්නේ කියලා. යම් ප්‍රශ්නයක්. එතකොට අපි අද උදේ 9 ඉඳලා ඉන්නේ අර ඔල්ලෝසු කනුව ගාවනේ. තාම අපි තේ ටිකක්වත් වතුර ටිකක්වත් බිව්වේ නැහැ. දවල්ට කෑම කෑවෙත් නැහැ. දැන් හන්දෑවේ වෙලාව කීයද? අන්දරෙන් හතරට හතරමාරයි. මේ වෙනකන් අපි කිසිම ආහාරයක් නැතුව තමයි මේ පාරේ හිටියේ. ඒ මොකක් හින්දද? ඔය මාධ්‍ය ආයතන හැම මාධ්‍ය ආයතනක්ම දන්නා රාශිමාණික්කම් කියන මන්ත්‍රීවරයා ඩයිස්පෝරාවේ සල්ලිවලට TNA සංවිධානයේ පදේට පාර්ලිමේන්තුවේ බිම නිදාගෙන කෑ ගහනවා මේ දියුලපතාන ප්‍රදේශයේ සිංහල ජනතාව එළියට දාන්න කියලා. මොකද එයාගේ කිරිගවය ටික ආරක්ෂා කරගන්න ඕනි කියලා. එතකොට කිරිගවයන් ජීවත් කරවන්න උත්සාහ කරනවා සිංහල මිනිස්සු බඩගින්නේ මැරෙන්න යාරිනවා කියන පදනමක් තුල කටයුතු කරන රාශිමාණික්කම් දිගින් දිගටම අහිංසක ද්‍රවිඩ ජනතාව දුප්පත් අහිංසක ද්‍රවිඩ ජනතාව පාර ඉඳ ගස්සලා උද්ඝෝෂණ කරනවා දිගින් දිගටම ඒක කරනවා කරලා ඒවා පෙන්න පෙන්න එයා ඩායස්තෝරාවෙන් අරවෙන් මේවෙන් සල්ලි ගන්නවා සල්ලි අරගෙන එයා හොඳ ලක්ෂණට ඉන්නවා ඒක ඒක සමාජගත වෙන්න ලංකාවේ නැවතත් යුද්ධයක් ඇති වෙන තැනක් වෙනවා ජාතිවාදයක් ඇති වෙනවා මොකද ද්‍රවිඩ ජනතාව හිතන අපි ඒගොල්ලන් තරහයි කියලා අපි හිතන අපිට ඒගොල්ලෝ තරහයි කියලා දැන් මේ සියලු දෙනා අතර නැවත ජන වර්ගික ගැටලුවක් ඇති වෙන තැනටම මේ ජාතිවාදය ඇති කරනවා රාශිමාණික්කම් කියන මේ මන්ත්‍රීවරයා අපිට මේ කරන අසාධාරණයේ පිළිබඳව අද මඩකලපුවට ජනාධිපති වෙනවා කියලා දැනගත්තට පස්සේ අපි හදාගත්තා ඒකට ලිපියක් ඒ ලිපිය ජනාධිපතිතුමාට ඉදිරිපත් කරලා අපේ තියෙන දුක කියන්න මේ සිංහල ජනතාව මේ ඉඩම් වලින් එළවන්න එපා දියුලපතාන කියන්නේ අරණගම් මිල ඉඩම් මේ මඩකලපුවේ තව මේ ඉඩම් නෙවෙයි අපි ගියේ නෑ කාත්තන් කුඩියේ තව මෙන් පර්චේස් එකක් ගන්න අපි ගියේ නෑ මඩකලපුවේ තව මෙන් පර්චේස් එකක් ගන්න ආරුගම්මේ ඉඳලා පොතුරු මූතුරු ඉඳලා අර පැත්තෙන් මේ පොතුරු මූතුරු යනකම් අපි කොහෙවත් ඉඩම් ගන්න ගිහිල්ලා නෑ නැගෙනහිර අපේ අපේ කී කී කරන්නේ ඒගොල්ලෝ තමයි හැබැයි මේ පැත්තෙන් ගිහිල්ලා කුලුකුණාව රජමහ විහාරේ කුලුකුණාව රජමහ විහාරේ හෙට එන්න බලන්න මේ මාධ්‍ය ඔක්කොම අපිත් එක්ක ඔක්කොම පොලවට ඩෝසර් කරලා ඉඩම් අල්ලගෙන ගෙවල් හදාගෙන කවුද එතන ඉන්නව ද්‍රවිඩ ජනතාවත් ඉන්නව මුස්ලිම් ජනතාවත් ඉන්නව දැන් මෙතන මේ රවුන් එකේ විහාර තොට්ටම් බලන්න ගිහිල්ලා චෛත්‍ය වෙහෙර සම්පූර්ණම මිරිස් හදලා ගොවිතැන් කරලා ඒව හාලා කුඩු කරලා දැන් බලන්න එතන කරඩිය නාරු පාරේ පංකුඩාවේ ali පුරාණ රජ මහ විහාරේ ඕන මාධ්‍යයක් ගිහිල්ලා බලන්න සම්පූර්ණම හාලා මේ වෙනකොට වී වපුරලා ඉවරයි දැන් එතකොට අපි ඒවට කෑ ගැහුවද අපි ඒව ඉල්ලුවද හැබැයි අපේ සිංහලෙක් මෙහෙම කුඹුරක් කොටා ගන්නකොට බත් ටිකක් කන්න මොකද්ද මේ වෙන්නේ අයි මේ මිනිසුන්ට එලවන්නේ ඒ නිසා මේ ප්‍රශ්නේ අපේ රටේ ජනාධිපති මඩකලපුවට එනකොට මඩකලපුවේ ඉන්න එකම හාමුදුරුව හැටියට මම මේ හාමුදුරුව තරණගම් විල මම මඩකලපුවේ ඉන්න එකම හාමුදුරුව හැටියට මේ ලියුම ඉදිරිපත් කරලා ජනාධිපතිතුමනි කවුරු හරි නිලධාරි පිරිසක් යොදවලා මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පරිසරය හදලා දෙන්න කියන්න තමයි අපි මෙතෙන්ට ආවේ. මොකද්ද දැන් උනේ? ජනාධිපති අද දවල්ට කෑවේ රාවුරුකේ මෝගන් කියන්නේ අර ලොකු චිත්‍රපටි හෝල් එකක් තියෙන කොටිය, මහ කොටිය. එයාගේ ගෙදර තමයි දවල්ට කෑවේ. ඒතොර එයාගේ තමයි හරක් ඉන්නේ දහස් ගාණක්. ඒ හරක් ගන්න තමයි මේ මිනිස්සුන්ගේ ඉඩම් ඉල්ලන්නේ. එතකොට දැන් අපේ ලියුම බාරගයිද? දැන් අපේ ලියුම බාරගයිද ජනාධිපති? ආන් එහෙම වැඩක් තමයි දැන් අපිට මේ වෙලා තියෙන්නේ. අපි අසරණ වෙලා මේ මහපාරේ. අපේ රටේ ජනාධිපති මෙන්න මේ විදිහට පොලිසිය දාලා පාර වහලා ගිහිල්ලා කට්ටියක් නලවනවා අර ඉස්කෝලේ ඇතුලේ. අයියේ ඊළඟ ජනාධිපති වන්ට ටාකට් එක සිංහල බෞද්ධ ජාතිය ඔළුවක් තියෙන බෞද්ධයෝ නම් මේ වගේ පොන්නෙක් ආයේ මු ජනාධිපති කෙරුවේ නැහැ. මේකට ආසනයක් වන් නැතුව ගෙදර එළවපු පොන්නයා මේ. අරගලකාරයෝ ටිකක් හිටියනේ ලංකාවේ. අරගලකාරයෝ ටිකගේ පිනට මේකට හම්බුණා ජනාධිපතිකම. එහෙම බල්ලෙක් තමයි මේ ගේට්ටුව අහගෙන හාමුදුරුවරුන්ට තරජනය කරන්නේ. එහෙම බල්ලෙක් මේ ගේට්ටුව අහගෙන හාමුදුරුවන්ට තරජනය කරන්නේ මේ. අපේ රටේ අපිට සහජීවනයෙන් ජීවත් වෙන්න දෙන්නේ නැහැ ද්‍රවිඩ මුස්ලිම් අපිට ජීවත් වෙන්න දෙන්නේ නැහැ මු. අපි කැමති. මං අවුරුදු 30ක් මංගලාරාමේ. මේ ඔක්කොම මගේ දරුවෝ වගේ මඩ කලපුවේ. දෙමළ මුස්ලිම් ඔක්කොම මගේ අම්මා තාත්තා වගේ. කොහොම ප්‍රශ්න? අපි හොඳට ඉන්නවනේ. ආන් අර සානික්කයන් වගේ එකෙක් පෙරේතෙක්
මේ ජාතිවාදී වපුරවලා නැවත ජනතාව අතර ප්‍රශ්නයක් ඇති කරන්න බලනවා. ඒ නිසා තමුණු කියන තම සානික්කයන්ගේ ගෝලයක් නේද? මේ කඳරාවල්ලන්නේ තම සානික්කයන්ගේ ගෝලයක් නේද? ජාත්‍යන්තරයට ගෙනියන්නේ ඔයා නේද? ගිහිල්ලා දෙන්න සානික්කයන්ට. ගිහිල්ලා දෙන්න සානික්කයන්ට. ඩයස්පෝරාවට යවන්න කියන්නේ සල්ලි ටිකක් ගන්න ආයෙස්සරයා. එහෙනම් අපි එන්නේ ඒ වගේ ගැටලුවකටයි මේ කෑ ගහන්නේ පොරල්ලන්නේ. එහෙම නැතුව කිසිම ජාතියකට කිසිම මිනිහෙකුට තරහට නෙමෙයි. මේ වගේ පොන්න ජනාධිපති කෙනෙකුටයි උන්ගේ පස්ස හොදන මේ වගේ කෝට් ඇඳගත්ත හිවලයන්ටයි. හිවලයෝ කියන්නේ මෙන්න මෙවුන්ට. තරු ගහගෙන හිටියට කෝට් ඇඳගෙන හිටියට මුන් හිවලයෝ. උන්ට කොන්දක් නැහැ ගිහිලා කතා කරන්න. මේ අපිට බණ ටික කියාගෙන පිරිත් ටික කියාගෙන යුද්ධයක් එක්ක පොරල්ලගෙන හිටිය එකම හාමුදුරුවෝ මෙතෙන් තාම කියලා කියාගන්න කොන්දක් නැති පර 70 කොන්දක් නැති පර 70 සිවිල ගමුරුන නම් මේක විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මොකද දනවද දෙමළ කුණු ජාතියක් අපි ඒ වගේම මුස්ලිම් ජනතාවටත් ඒ වගේම සිංහල අයටත් මේ මඩ කල්පුව නෙවෙයි ඕනිම මේ ලංකාවේ ඕනිම තැනක ජීවත් වෙන්න පුළුවන් මේක ඇවිල්ලා රාසමාණිකම් කරන්නේ අපි කිරිහරක් ඇති කරන දෙමළ අයත් එක්ක කිසිදු ප්‍රශ්නයක් නැහැ මෙතන. මෙතන අපි එකතු වෙනවට මුස්ලිම් සිංහල දෙමළ අය එකතු වෙනවට රාසමාණිකම් මන්ත්‍රීවරයා දැඩි විරෝධයි. මොකද ඊළඟට 2024 නැවතත් දිවන්නාවට යන්න නම් ජාතිවාදී අවශ්‍යලා එයාලගේ දේශපාලන ගේම් එක අරගෙන යන්න ඕනේ. දේශපාලන ගේම් එකක් අරගෙන ගිහලා තමයි රාසමාණිකම් ආයේ කුර්දුවත් ගෙදරක ඉඳලා මේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නැතුව උතුරු දමිළ මන්ත්‍රීවරුත් ඒ කටේ කරන්නේ මේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නැතුව එයාලගේ සුභෝභෝගී සුඛවිරණ ජීවිතය ගත ගන්න තමයි අනාගතේ ප්ලෑන් එක මේක. ඒ නිසා අපි ආරාධනා කරනවා දෙමළ ජනතාවටත් මුස්ලිම් ජනතාවටත් මේක එකතු වෙලා මෙන්න මේ ජාතිවාදී අවස්ථර සිංහල වේවා මුස්ලිම් වේවා මේ දෙමළ වේවා සියලු දෙනාම පාර්ලිමේන්තු නොයවා මේ ජාතිය එකතු වෙලා සම්මිජාන කතු කරන්න එකතු කරන්න ඕනේ මොම්ම අතු ගාලා දාන්න දෙන්න මම ගෙනාවාද ඉදලා මේන් බාන්න ගෙනාව අද හම්බුණා නා ඉදල් පාර දීලා යන්නම තමයි ආවේ නැතුව මේක ගෙනාවේ නෑ එයාලා අපිත් එක්ක ජාතිවාදී අධිකරණ තමයි ඔය ගේම් එක අරගෙන යන්නේ එයාලා ඊළඟට ඡන්ද ගන්න කැමති විදියට ඔයන්නේ පොලිටිකල් ගේම් එකක් ඔයාලා යන්නේ නැත්නම් දෙමළ ජනතාව වෙනින් දෙමළ ජනතාවගේ කිරිහරක් නෑ මේ जनता පහක් ගුණ නම් දෙමළ ජනතාවට මුස්ලිම් ජනතාවට මේ රට හරියාකාරයෙන් යන්න පුළුවන්. ඒ අය ඒකට ඉඩ දෙන්නේ නැහැ. අපි වේද බින්න කළා තියෙන්නේ මහ ලොකු දේශපාලනය. ඔක තමයි ඇත්ත කතාව. රටේ තියෙනවා. जनाधिपति मेहमद
जनाधिपति जनाधिपति අපි දන්න උන් කරන එක එළවනවම තමයි සිංහලයේ ටික මඩ කලපියෙන් එළියට 30 අවුරුද්දක් යුද්ධ කරා අපේ ත්‍රිවිධ හමුදාවේ අපේ කොල්ලෝ කෑලි කෑලි වලට කැඩි කැඩි අරේ ගෝණගල 31ක් කපලා අරේ අරන්තලාවේ 31ක් කපලා අර ගෝණගල ගමේ බඩේ ඉන්න දරුවෝ එළියට අදලා ගත්ත කොටි 70 කොටි 70 30 අවුරුද්දක් යුද්ධ කරලා රට ඉල්ලුවා ගණ්ඩ දරුණා අපේ වීරෝ දාර හමුදාව රට දින්න अपे महिंद राज අනිලා මහ දවාලේ අවිලා රට දෙනවා අරගල කාරින්ට සපද කියලා තමයි අහන්න තියන්නේ මාරි වේදේ අනිලා දෙන්නත් අරගෙන නැත්තම් දැන් අපිට විනාඩි දෙකකට අනිලා හම්බ කරපියා මම දන්නු විදියට මුණගස්සපියා ඉම්පෝටන් ජර්නි ගන්න නැත්තයි ඉතින් කියන හොරගස්ස ගාලේ යනවා කියන්නේ තමයි මෙතරත් ඉන්න කොටි දෙන්නේ වාසමණික කල්ලනේ වරද රෙන්ඩු වෙරින්ද कष्ट उपदेश मेन मेम कथा अपे लंका
අපිට හිටපු ගමන් කෝල් අරන් කියනවා මේ රමිලා එන දරුණු මිනිහා පොඩ්ඩක් අටවාල කරසන මිනිහෙක් කියලා මම බැලුවා ඇත්තටම රනිලා අද අපිට හරි කියලා බලපුවා මේක ගියේ පාර අපිවත් දන්නේ නැහැ අර මුඩුක් වෙන්නේ ගියේ එහෙනම් අම්පිටියේ සොමනරතන කවුද රනිල් කවුද කියලා තේරුම් ගනිලාද අම්පිටියේ සොමනරතන කවුද රනිල් කවුද කියලා තේරුම් ගනිලා බයත් නැ නයත් නැ ඔන්න වැඩ කරන්නේ නැහැ නේද අnder opilores balance service personnel நீங்க வெளிய போங்க யாரோ जनाधिपति අතරයක මොගනි හරි ගනි කවුදද කන්පත් දීලා රැට හරි තියාගෙන පාසු කුඩා හෝටලෙක හොඳට රවුල එහෙම තියෙනවනේ රණීට කටු ඇනිල සැප ගන්න මොගනි ඇති ඔව් සංගම මීඩියා දෙන්න ජීදත්තේ එකනේ ये खाया कर दीजिए क्लियर होना चाहिए புண்ணியான தார தண்ணியான குடி வாடா இந்த சிப்ப தண்ணி வாடா பேரட்டி ஜனதாவ தேரும் கட்டதி வாடா வாடா புள்ள புள்ள அங்க அவலம் லப்ரேல மினிட் போட்டவர கேன எக ரட்டே தேரும் கட்டதி ஓ உதுருனக நீரே தாவ ரட்டே மினிட் போட்டவர ரணில் கேன நெத்தம் மெதெந்த மனகல பொட்டின் எப்பவும் சாது ஹேடியக ஓய் வடசதானக அபிட்ட ஆராதனா கரலே இன்னா கேன ஓட அலியோ ஞா ஆசீர்வாதයක් கரகன வத்தியம் கதாபா கரலா நானி கிமு பேசி අර මතකද පොළොන්නරුවේ පොන්නේ අග්‍රාම සේවකයා මයිකේ පාල නිගිතේන කියන පොන්නේ ඒකත් ඕකමනේ කරුවේ ඕකත් ඕකමනේ කරුවා මේ වටේම කෝවිල් ගියා වටේම පල්ලි ගියා නිකමටව පන්සලට කොට උන්නේ නැහනේ මේ පොන්නේත් ඒ වගේමයි තමයි අපේ මහින්ද රාජපක්ෂ කියන්නේ තමයි අපේ රජුරුව කියන්නේ අපි බය නැතුව යකෝ සිංහල ජාතියේ නාමයේ රැක්ක එකම රජා දේශපාලනේ නෙමෙයි යකෝ කොන්දක් තියාගෙන වැඩ කරපු නායකයා දේශපාලනේ බම්බුවක් නෙවෙයි එකෙකුට බය නැතුව කැලින්ම ආවේ පන්සල්වලට ඒකයි නායකත්වයේ කියන්නේ මේ පොන්නේ මොකද්ද මේ අපිට හිටියා හොඳ ආණ්ඩුකාරවරියා ඔයගොල්ලෝ හැමෝම දන්නා මුස්ලිම් ජනතාවට ද්‍රවිඩ ජනතාවට කොහොම ගෞරවයෙන් වැඩ කරා ආණ්ඩුකාරතුමිය අනුරාධා යහන්පත් මැතිණිය අන්තිමේදී එතුමිය ගෙදර ඇරියා දැන් අර තොන්ද මන්ද මොකද්ද කියන බල්ලෙක් දාගෙන ඒක සම්පූර්ණම ජාතිවාදී ඒක සම්පූර්ණම ජාතිවාදී අනුරාධා මැඩම් ගියපු දවසේ ඉඳලා සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව අතර ප්‍රශ්න එයා ආණ්ඩුකාරවරිය හැටියට ඉන්නකම් කිසිම ප්‍රශ්නයක් කිසිම ප්‍රශ්නයක් දැන් ඉතින් තොන්ද මන් දාගෙන වැඩේ කරගන්න බලන්න තොන්ද මන්ගේ යාළුවා සානික්ය කට්ටිය එකතු වෙලා දෙන්න හදන්නේ ගේ
කිඳ ධාන කිඳ මීඩියා සිරාරම් ගර්ල්ස් වලට තමයි ගර්ල් පිළේ නම් මීඩියා මීඩියා සිරාරම් අද අපිට නැත්නම් හැමදාම ලොකුත් කතා කළා දොරකඩෙන් කිව්වා අන්තරින් ප්‍රශ්න ඇති කරගන්න එපා මේක පරිස්සමෙන් විසඳ ගන්න බලන්න කියලා හදයි දැන් මේ අපිට කරපු පහර වැඩේ හැමදාම ලොක්කන්ටත් පේන්නේ නැද්ද දන්නේ නේ बटर क्या අර කකලිය රකින්න කියලා. එහෙනම් තමයි මෙච්චර වෙලා නිහඬ වෙන්නේ. නැත්තම් දන්නවා මම ඔවට කරන්න බෑ. මිස්සුනා ටික. බලමු හෙට. හෙට ඉන්නවලුනේ වහලච්චනේ. හා බලමු කරල තොපි. බලමු රණිලා හෙට වහලච්චනේ කන හැටි. ගෝඨාවේ ගෙදර යවන්නත් තොව තමයි අල්ලගෙන හිටියේ අරගල කාරයන් පස්සපැත්ත දීග ගෝඨාවේ ගෙදර යනකම් ඔව්ව තමයි අල්ලගෙන හිටියේ අරගල කාරයන් දිට දීලා ඒකෙන් තමයි මේ රටට කෙලවෙන්නේ තොපිට කණ්ඩ නැති බත් හැන්දට පැට්‍රෝල් බින්දුවට තොපි පස්සපැත්ත දීගෙන අරගල කෙරුවා අන්තිමේදී රට කරපු එක හැලවල දැම්මා අන්න දැන් රට රහසින් විහෙල දෙනවා පරයා වරව අරගල කාරය පුළුවන් නම් ඉස්සරහට महिंद महिंद බලාපන් අරක පීකර් සෙට් එක බඳගෙන අද උදේ ඉඳලා මේකේ රවුම් කීයක් ගියාද වරපියව රටේ සල්ලි මොනවද මේ පුච්චන්නේ කියලා ඈ මේ 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 මේක පොන්නේ කය ගානකට රකින්ද අද කෝටි මිලියන කීයක් ඉවරද කියන්නකෝ රටේ මිනිස්සුන්ට කන්න තියනවාද තුන් වේලෙන් එක වේලක් රටේ මිනිස්සුන්ට තුන් වේලෙන් එක වේලක් කන්න තියනවාද හැබැයි මේ පොන්නේ යන රවුමට අද බිලියන කීයක් ඉවරද कोटि की आखिर वाला दादे तो तमाय आता कांडा ना ते मिनिस्टर दाहस दाना मुंगे कराओ माँ क्या ना कोटा बिलिया ना गाना चांदे हदा का नहीं लगे चांदे जाना अधिपति बैंड फोन्ने आ රණීල් සහසුද්ද පොන්නේ ඒකට දරුව එහෙම නැත්තේ ඒක නෑ ඌට ඌ දන්නවනේ ඔය දැනගනියම් බලා සිංහල දාන්න චුට්ට චුට්ට හරි තේරෙනවන තේරුම් ගනියම් රණීල කියන්නේ හුද්ද පොන්නේ मुंगी तो
ஹெடிங் போடலையா நீ ஹெடிங் பண்ணுவாங்க லைவ் ஓடுறீங்க தலையங்கம் போட்டு போட்டுட்டான் அதுல ஓட்டுறீங்க Woo!
අපි ලැජ්ජාව දඟලනවා කියපියවකෝ ගිහිල්ලා එක ගිහින් කියපියවකෝ අපේ ආත්ම කරුත් එක කැලසපු හිඳ දඟලනවා කියලා කියපියවකෝ නියුම දෙන්න දෙනවා සලසන දෙන්න කට සලසන දෙන්න ඈ අපේ නියුම අපට අම්මගේ මොකද ගන්න 13 අවුරුදු 13 අම්මගේ විදියට එන්න හරි වඩින්න අපි හාමුදුරුවෝ වඩින්න මහත්තයෝ වඩින්න බොරු කරේ මොකද ඔයාලගේ ලොක්කා අපිටත් මල බයින ඔයාලගේ ලොක්කෝ ඒ චුරුවන්ගේ ඉඳගෙන මුන් අපිට අනදාම කරන එකනේ කරන්නේ අපිට කතා මේ මුන් එක කරා වටනායක ඒ
Thank you.
Thank you.
जनाधिपति पेनल गिया लसन पार सरसल तीन लसन अड़ती हिता उचित तोरण तीन रूपे अंदन अब ये तीन जनाधिपति मुझक पेनल गिया अभी आडंबर पेर जनाधिपति मतब हंगी हंगी पेनल आडंबर अब सिंगल जनता उत्तर इतनी पार्टी अकाल मैं उत्तर नहीं पावा देने वेद पीर साहर पारे जाति आरक्षा कर जनाधिपति कहले कवदरण अभी बला मे मुरी कट जनाधिपति नायक काकने व्यक्ति वैसे जय देवा।